विभवेशिनं भवन्नाभिवदिंकिंचि नन्दिंचन उपादियंति। तुम लोकाग्रभु भाग्यवत्तु अरिहत्तु सम्यक संबुद्ध दसबलधारी सर्वअखिराजोत्तमयन वहन्से विसिं महा ब्रह्म तलयेदी बखक ब्रह्म दमनेदी देशना कुटवा दाल ब्रह्म निमंत्रणिक सूत्रे तैति गाथावक में प्रकाश होने भवेवाहं भयं दिश्वा मम भवयं केरहि भयवासी नुवनिन देख भवांच विभवेशिनं निवं पता पिलिवेत पुरन्न उन्त එතෙක් ලැබෙන භවයන් පිළිබඳවත් සියල්ල මනවින් නුවණින් දැකගෙන භවන්නාභිවදින් කිංචි කිසිම භවයක් සංනාදිත්‍යයෙන් අල්වා නොගත්ෙමි නන්දින්චන උපාදීයින් සප්‍රීතික තෘෂ්ණාවෙන් ඒ කිසිවක් අල්වා නොගත්ෙමි මේකයි ගාථාවේ කෙටි තේරුම මේ ගාථාව ඇසූ පමණින් බක බ්‍රහ්ම රාජයා 14 කෝටියක් පමණ බ්‍රහ්මයෝත් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා මේ මාතෘකාව තුලින් අපි බලාපොරොත්තු වන්නේ අවුරුදු 2300කට පෙර දඹදිවුතලේ 15 වූ महिंसासक वज्जिपुत्र कादी बाहिर निकायं अतुरिं निकायं देकाक विसिं इदिरिपात करने लादे अंतरा भावये संबंध साकच्चाव कटाई बुद्ध परनिर्वाणिं पसुव और सीयग्ये तेने වජ්ජි රටෙහි වජ්ජි පුත්‍රක භික්ෂූන් වහන්සේලා දසවස්තුවක් පනවාගෙන විනය අවිනේ කරමින් ධර්මයේ විනය ලිහිල් කරමින් දුෂ්ප්‍රතිපත්ති පුරණ අතරත කාකණ්ඩ පුත්‍ර යස මහ රහතන් වහන්සේගේ සංවිධායකත්වයෙන් දෙවනි සංගායනාව කරුන් ලැබුණා කාලාශෝක රජතුමාගේ සහායෙන් පැවැත් වූ මේ දෙවනි සංගායනාවේදී වජ්ජි පුත්‍රක භික්ෂු වේශධාරීන් දසදහසක් දෙනා ශාසනින් ඉවත් කරනු ලැබුණා. පසු කාලයක මේ දසදහසක් වජ්ජි පුත්‍රක භික්ෂු වේශධාරී සංඝ පිරිස වෙනම සංගීතයක් පැවැත්තුවා. ධර්ම විනය විකෘති කරමින් පැවැත් වූ ඒ සංගීතයට මහා සංගීතය කියලා හඳුන්වනවා. එනිසා ඒ සංඝ පිරිස වික්ෂු වේශධාරී පිරිස මහා සංගීත නිකාය කියලා නිකායක් බවට පත් වුණා. පසු කාලයක මහා සංගීත නිකායෙන් කොටස් දෙකක් ඇති වුණ ගෝකුලික ඒකබ්බෝහාරික කියලා. නැවත ඒකබ්බෝහාරික කියන මේ කොටසින් තවත් කොටස් දෙකක් ඇති වුණා. පන්නත්තිවාද බහුශෘතික කියලා. බහුශෘතික කියන වාදය බාහුලික කියලත් හඳුන්වනවා. ඒ හතරෙන්ම නැවත චේතියවාද කියලත් කොටසක් ඇති වුණා. මෙසේ වජ්ජි පුත්‍රක භික්ෂූන් වහන්සේලාගෙන් පසු ඒ අයගේ අතරත මහා සංගීතික නිකාය ගෝකුලික නිකාය ඒකබ්බූහාරික නිකාය පන්නත්තිවාද නිකාය බහුශෘතික හෝ බාහුලික නිකාය චේතියවාද නිකාය කියලා නිකාය පහ හයක් බෙදුණා. නැවත පසු කාලයක ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් දෙවෙනි සියවසේදී තේරිය වංශයෙන්ද බිඳලා භික්ෂූන් වහන්සේලාගේ වේශයෙන් නිකායවල් 17ක් බිඳලා ගියා. තේරිය වංශයෙන් බිඳී ගියා
මහින්සාසක වජ්ජිපුත්‍රක කියලා කොටස් දෙකක්. එයින් වජ්ජිපුත්‍රක නිකායෙන් තව කොටස් හතරක් බෙදුණා. ධම්මුත්තරීය, භද්‍රයානික, ඡන්නාගාරික සහ සම්මිතී කියලා. නැවත මහින්සාසක කියන නිකායෙන් කොටස් දෙකක් බෙදුණා. සම්බත්තිවාද, ධම්මගුත්තික කියලා. එන් ධම්මගුත්තික කියන නිකායෙන් තවත් කොටස් තුනක් වරින් වර බෙදී ගියා. කස්සපික, එවාගෙම සංකන්තික, සුත්තවාද කියලා. මෙසේ තේරිය වංශයෙන් බිඳී ගිය කොටස් 11කුත් වජ්ජිපුත්‍රක කියන මහා සංගීති නිකායෙන් බිඳී ගිය කොටස් සියල්ල 6කුත් එකතු වීමෙන් එවාගෙම තේරිය වංශයත් එක්කම 18ක් ඒ දෙවනි තුන්වෙනි සංගායනා කාලයේදී පැවතුණා. ඒ අතර තවත් මේකේ අතුරු නිකායවල් ඇතු වුණා. පාදිගිරික නිකාය, සිද්ධාත්තික නිකාය, අන්දක නිකාය, පුබ්බේසේලිය නිකාය ඔය වාගේ. එතකොට නිකායන්ගේ සම්බන්ධ භික්ෂු වේශධාරීන් බුද්ධ ධර්මයේ විකෘති කරමින් තම තමාට ගැළපෙන පරිද්දෙන් විනයද ධර්මයේද පනවා ගනිමින් බුද්ධ ශාසනයෙන් බැහැර කටයුතු කළා. එයත් බෞද්ධයන් හැටියට හිටියත් බුද්ධ ශාසනයේ තේරිය වංශයට අයිති නිර්මල වූ පිරිසිදු වූ ත්‍රිපිටක ධර්මයට පටහැනිව කටයුතු කළ බැවින් ඒ සියල්ලෝම ඒ කාලයේදී නම් වශයෙන් වෙන්කරුන් ලැබුණ වෛතුල්‍යවාදී කියලා. වෛතුල්‍ය කියන්නේ අසමාන. ත්‍රිපිටක බුද්ධ ධර්මයට එවාගේම ශාසන ප්‍රතිපත්තියට සමාන නොවන වෙනස් වූ අය කියන තේරුමින් වේතුල්‍ය වෛතුල්‍ය කියන වචනින් එයතු හැඳුන්වුවා. ඒ අතරත තුන්වෙනි සංගායනාට ප්‍රථමයෙන් ධර්මාශෝක මහරජතුමානන් විසින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සමීපයෙහි මුළු විනය පිටකයම කටපාඩමින් ඉගෙන ගත්තා. හේතුව එවකට අවුරුදු 7ක් තිස්සේ සුපිරිසිදු භික්ෂු සංඝයා වහන්සේට විනය කර්ම කළ නොහැකිව තිබුණ මේ භික්ෂු වේශධාරීන් සංඝයා අතරත හැසිරෙන නිසා, ඔවුනුන් හඳුනාගත නොහැකිව හැසිරෙන නිසා උපෝසත කර්මය කරගන්නත් දරුව තිබුණා. එනිසා මහරජුරුවන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ උපරි ගංගා කියන බොහොම දුරස්ථ ප්‍රදේශ ආරණ්‍යක වැඩ සිටිද්දී තෙවරක්ම ආරාධනා කොට ශාසනය රැක ගැනීම සඳහා කළ ආරාධනාවෙන් වැඩම කරවාගෙන විනය පිටකය සම්පූර්ණ ඉගෙනගෙන මුළු ජම්බුද්දීප වාසී භික්ෂු සංඝයා වහන්සේ සුපේසල ශික්ෂාකාමී වූ තේරිය භික්ෂූන් වහන්සේලා එසේ නමුත් භික්ෂු වේශධාරීනුත් ඔක්කෝම එක්කාසු කළා. පාටලිපුත්‍ර නගරේ අශෝකාරාමයට එක්කාසු කරන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් රජතුමාම විනය පරීක්ෂණය කළා. එයින් රජතුමා විනය හොඳින් ඉගෙනගෙන සිටි බැවින් ඒ භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරන වෙලාවේ ඔවුන්ගේ වැරදි මත මැනවින් ආબોධ කරගෙන වැරදි මත ඇතු අන්‍ය තීර්ථිකව බව තේරුම්ගෙන ඔවුන් ශාසනයෙන් නිරපල ඇඳුම් දීලා 60,000ක් දෙනා සිවුරු වරවලා රැකී ආරක්ෂා දීලා පිටත් කළා. සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා තෝරලා උන්වහන්සේලාට පහසු වෙන සැලසුවා. රජතුමාගේම ආරාධනෙන් තුන්වෙනි ධර්ම සංගායනා පවත්වනු ලැබුණා. මේ ධර්ම සංගායනාවේදී ප්‍රධානත්වයේ දැරුවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. ත්‍රිපිටක ධාරී රහතන් වහන්සේලා දහසක් දෙනා එකතුව මේ ධර්ම සංගායනාව තුන්වෙනි වර ආරම්භ කළේ බුද්ධ වර්ෂ 235 නවම් මාසයේ 15වක් පොහෝ දවසේ. මාස 9ක් ගත වුණා මේ තුන්වෙනි සංගායනාවට.
නිම වුණේ බුද්ධවර්ෂ 234 නවම් මාසයේ 15වක පටන් ගත්තා 235 බුද්ධවර්ෂ 235 ඉල් මාසයේ 15වක පොහෝ දාසේදී අවසන් වුණා. ඊළඟට ඒ නව මාසයේ තුල කළ සංගායනාව දහසක් රහතන් වහන්සේ නමක් විසින් කරනු ලැබුණු බැවින් සාහස්ත්‍රික සංගායනා නමින් හැඳින්වෙනවා. එම සංගායනාවේදී පළමිනි දෙමිනි සංගායනාවන්ටත් වඩා විශිෂ්ටත්වයකට පත් වුණා. හේතුව බුදුරජාණන් වහන්සේ අනාගතයේ බලා බුදු ඇසින් මේ තුන්මිනි සංගායනාව අවස්ථාව වෙනකොට ශාසනයට පටහැනි මතිමතාන්තර මේ දෘෂ්ටියින් භික්ෂු වේශධාරීන් පහළ කරන බව දැනගෙන මාතෘකා පෙළක් දේශනා කරලා තිබුණා අභිධර්මපිටකයේ 5 වෙනි ග්‍රන්ථයේ සඳහා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ත්‍රිපිටක ධාරී ප්‍රභින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත අග්‍රගණ්‍ය මහරහතන් වහන්සේ නමක් බැවින් සරුවඥන් වහන්සේගේ සිත දැනගෙන සරුවඥන් වහන්සේ දෙසූ මාතෘකා අනුව සකවාද 500ක් පරවාද 500ක් ඉදිරිපත් කරමින් විනයේ සූත්‍ර අභිධර්ම සාධක පාඨ ඉදිරිපත් කරමින් එවකට මේ 17 වැදෑරුම් අන්‍ය තීර්ථක භික්ෂු වේශධාරීන් විසින් කියවන ලද පනවන ලද මේක මති මතාන්තර විනිශ්චය කරනු පිණිස කතාවත් ප්‍රකරණේ සවිස්තරව දේශනා කළා. එය සරුවඥන් වහන්සේගේම මාතෘකානුව දේශනා කළ බැවින් ඒ බුද්ධ දේශනාවක් හැටියටම පිළිගත යුතුව තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේ නමක් විස්තර කරතත් ඒක සරුවඥ භාෂිතයක් හැටියට අනුමත වෙනවා. ජීවමාන බුද්ධ ශාසන කාලයේ බුද්ධ කාලයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් පරිසම්බිදා මග්ග පාළිය, මහා නිද්දේශ පාළිය, චූල නිද්දේශ පාළිය දේශනා කළා වගේ. එසේම සත්‍විභංග සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය ආදී බොහෝ රහතන් වහන්සේලා විසින් ප්‍රකාශ කළ දේශනාවත් සරුවඥන් වහන්සේගේ අනුමැතිය ලැබූ බැවින් බුදු දේශනා වශයෙන් ගත යුතු බව සඳහන් වෙනවා. ඒ අනුව මෙම දේශනාවත් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සවිස්තර කළ නමුත් සරුවඥන් වහන්සේ දෙසෝ මාතෘකාවන්ට අනුවම විවරණය කළ බැවින් මේ බුද්ධ දේශනාවක් වෙනවා. එවකට පුබ්බශේලිය කියන නිකායාන්තරිකේනොත් සම්මිතිය කියන නිකායාන්තරිකේනොත් විසින් මෙම අන්තරාභවය නම් වාදයක් ඇති කරගෙන තිබුණා. ඒ අයගේ උගන්වීම අත්‍ය අන්තරාභවෝ කියලා අන්තරාභවයක් ඇත. එහි තේරුම මනුලොවින් මිය පරලොව යන අය කෙලින්ම නරකාදියට යනවා නම් කෙලින්ම අරූප තලයට අසංග තලයට යනවා නම් එයත් අන්තරා භවයක් නැත. මනුෂ්‍ය ලෝකී උත්පත්ති ලබන්නවන්ට පමණක් මේ අන්තරා භවයක් ඇත කියලා. මනුලොවින් චුත වෙනකොට රූපයක් නොවන, ඒ කියන්නේ දිව්‍ය චක්ෂු ඇති කෙනෙක් වාගේ. එහෙම නමුත් දිව්‍ය චක්ෂුවක් නැතුව ඉර්ධිවන්තයෙක් වාගේ ඉර්ධියක් නැතුව මෞපියන්ගේ එක්කාසු වීමක් බලමින් අහසේ දින හතක් හෝ ඊට වැඩි කලක් සැරිසරමින් ඒ ඇත්තෝ ඉන්න බවත්, රූපයක් නැති මනෝ මේ මනස පමණක් අහසේ අධිවේගෙන් ගමන් කරමින් එක් තැනක නොඉඳ ඒ හා සමාන කෙනෙක් දුටුවොත් කතා කරමින් ගන්ධය ආග්‍රහණය කරමින් අහසේ ඇවිදිමින් සිටින බවත්, සුදුසු මව්පියන් දෙන්නේ දුටු කෙනෙහි ඒ මව්පියන්ගේ සම්බන්ධයෙන් මවගේ කුසේ පරිසන්දි ගන්න බවත් මෙයාගේ පිළිගැනීමයි. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ එම අන්තරාභවය නැමැති වාදයේ විසඳමින් ඉතා පැහැදිලි විස්තරයක් අන්තරාභවවාද විසඳුම හැටියට කතාවත් ප්‍රකරණයට ඇතුළත් වෙලා තියෙනවා. එහි සඳහන් වෙනවා
ප්‍රශ්නෝත්තර වශයෙන් අන්තරා භවයක් ඇද්ද ඉතින් අන්‍ය ලබ්ධිකයන් කියනවා ඇත ඉතින් මේ මුගලිතී පුත්තිස මහ රහතන් වහන්සේම සෙනවා ඒක කාම භවයේද රූප භවයේද අරූප භවයේද සරුවක්යන් වහන්සේ භව තුනක් දේශනා කළා කාම භවයේද රූප භවයේද අරූප භවයේද කාම භවයේ නම් අවීචී ප්‍රතම් පරිණීමිත වසවත්ිය දක්වා ඇති කුලස් භූමියට ඇති සියල්ල කාම භවයයි රූප භවයේ නම් බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අකනිතා බමතලයේ දක්වා බ්‍රහ්ම ලෝක 16ට ඇති ප්‍රදේශය රූප භවයයි අරූප භවයේ නම් ආකාසානංච ඇතිනේ සිට නිව සංඥානා සංඥාතිනේ දක්වා අරූප භූමි 4යි එතකොට මේ තුනට අයිතිද ඉතින් මේ උබ්බසේලියේ සම්මිතිය කියන අයගේ පිළිතුර එහෙම අයිති නැති බවයි ඊළඟට විමසනවා එහෙමනම් කාම භවයයි රූප භවයයි අතර දෙමියක තියෙන්නේ නැත්නම් රූප භවය අරූප භවය දෙක අතර දෙමිය තියෙන්නේ කියලා ඒත් ඇත්තන්ද පිළිතුරක් නැහැ එවගේම තවත් කියනවා සංඥා භව අසංඥා භව නේව සංඥා නා සංඥා භව කියන තුනක් බුද්ධ දේශනාවේ සංඥා භව කියන්නේ අවීචේ පටන් කාම භව 11ක් රූප භවයන් අතර අසංඥ තලයේ හැරී තිරි භව 15ක් ආකාසානං ඡාතන විඥානං ඡාතන ආකින්චඤ්ඤාතන කියන තුනක් මේ භූමි සියල්ල සංඥා භව. එතකොට 29ක්. අසංඥා භව කියන්නේ අසංඥතලයේ. නිව සංඥා නා සංඥා භවයේ කිව්වේ භවග්‍රේ. ඉතින් මේ තුනටයි තියෙද? ඒත් නෑ කියනවා. ඒ තුනෙන් එකක් අතර දෙමේක තියෙන්නේ. ඒත්යි තියෙ නෑ කියනවා. තව තියෙනවා ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා බුද්ධ දේශනාවේ භව තුනක්. ඒකෝකාර කියන්නේ අසඤ්ඤතලයක ස්කන්ධයක් පමණක් පවට්නා නිසා චතුෝකාර භව කියන්නේ අරූපතල සතර ස්කන්ධ සතරක් පමණක් තියෙන නිසා පංචෝකාර භව කියන්නේ ඉතිරි භූමි 26 එතකොට මේ අන්තර භවය කියන්නේ කොහේ ස්කන්ධ වශයෙන් බෙදී යන භව තුනෙන් එකකට අයිතිද ඒත් නැහැ ඒ තුනෙන් අතරක තියෙනවද ඒත් නැහැ ඉතින් මේක සම විපරීත අදහසක් නැවත ප්‍රශ්න කරනවා මේ මනුලව දෙව්ලව බඹලව උත්පත්ති ලබන උඩ නරකාදී සතරපාය උත්පත්ති ලබන ක්‍රම හතරක් තියෙනවා අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතිත එතකොට මේ අන්තරා භවය අණ්ඩජ භවයට අණ්ඩජ යෝනියට අයිතිද ජලාබුජ යෝනියට අයිතිද සංසේදජ යෝනියට අයිතිද ඕපපාතික යෝනියට අයිතිද නැහැ එනම් පස්වෙනි යෝනියක්ද ඒත් නෑ කියලා ඇත්තන්ද පිළිතුරක් කියන්න වෙනවා එවාගේම ගති තියෙනවා ගති පහක් නිරේ ගති තිරච්ඡාන යෝනි ගති පෙත්තිවිසේ ගති මනුෂ්‍ය ගති දේව ගති කියලා එතකොට මේ ගති පහෙන් කොයි එකටද මේකයි තියෙන්නේ නිරේ ගතියට ඇයිද තිරච්ඡාන යෝනි ගතියට ඇයිද පෙත්තිවිසයෝ ගතියට ඇයිද මනුෂ්‍ය ගතියට ඇයිද දේව ගතියට ඇයිද එකකටවත් ඇයිද නැහැ කියන එක සයවෙනි ගතියක්ද එහෙමත් නැහැ එහෙම කියන්නත් හැටියක් නැහැ මේක බුද්ධ වචනේට ඇයිද නැති නිසා ඊළඟට විඥානත්ති හතක් තියෙනවා ඒ කියන්නේ නානත්ත්‍ය කාය නානත්ත්‍ය සංඤී නානත්ත්‍ය කාය ඒකත්ත්‍ය සංඤී ඒකත්ත්‍ය කාය නානත්ත්‍ය සංඤී ඒකත්ත්‍ය කාය ඒකත්ත්‍ය සංඤී ආකාසානං චයතන විඥානං චයතන ආකින්චඤ්ඤායතන මේකේන විඥානන්ටිති හතක් තියෙනවා ඔය හතින් එකකට අයිතිද ඒත් නැහැ එහෙමනම් ඒ හතෙන් බැහැර තව අටවෙනි විඥානස්ත්‍යතියක් තියෙනවද ඒත් නැහැ ඒකටත් තැනක් නැහැ අන්තරා භවයට එහෙම අයිති වෙන්නේ නැහැ එහෙම කියනවා ඊළඟට අහනවා සත්තාවාස නමයක් තියෙනවා ලෝකේ අර මුලින් සඳහන් කළ විඥානට්ටි 7යි ඒකට අසඤ්ඤ සත්‍යයි නිව සංඥානා සංඥාතිනේ ඇති උනාම සත්තාවාස 9ක්. ඒ 9ට අයිතිත් නැහැ කියනවා. ඒ 9 හැර 10වෙනි සත්තාවාසයකුත් නෙමෙයි කියනවා. ඉතින් මේ විදිහට සලක බැලුවාම බුද්ධ දේශනාවට අයිති එකම භූමියකටවත් එක භවයකටවත් මේක සම්බන්ධිකුත් නැහැ. ඊළඟට
දැන් කාම භවයට ඇති කාම භවයට ඇති සත්‍යෝ ඉන්නවා රූප භවයට රූප රූපී සත්‍යෝ ඉන්නවා අරූප භවයට අරූපී සත්‍යෝ ඉන්නවා ඒ වගේ මේ අන්තරා භවයට සත්‍යෝ ඉන්නවාද ඒත් නැහැ ඉතින් ඒකට අන්තරා භවයක් නැති බව හොඳින්ම කියවෙනවා නමුත් තාම මෙයත්ංගේ ප්‍රශ්න විසඳුනේ නැහැ ඊළඟට අන්තරා භවයේ සත්‍යෝ උපදිනවාද වයසට යනවාද ලෙඩ වෙනවාද මරණයට පත් වෙනද චුත වෙනවාද ඒත් නැහැ එහෙමත් නැති කියනවා එහෙනම් චුතියයි ප්‍රතිසන්දයයි අතරද මේ අන්තරා භවයේ තියෙන්නේ ඒත් නැහැ එතකොට ඒ අන්තරා භවික සත්‍යයට රූපයක් තියෙනවාද ඒත් නැහැ වේදනාදී ධර්ම ඒවත් එයත් යන හරියට කියා ගන්න බෑ ඊළඟට ඒ එක එක භවයන් ඉපදීමට වෙන වෙනම කර්ම තියෙනවා කුසල කර්ම අකුසල කර්ම මනුෂ්‍ය ලෝක උපදින්න කුසල කර්ම තියෙනවා රූප භව උපදින්න ධ්‍යාන කුසල තියෙනවා රූප භව උපදින්න ධ්‍යාන කුසල තියෙනවා සතර ආපායට යන අකුසල කර්ම තියෙනවා එහෙම අන්තරා භවයට යන කර්මිකුත් තියෙනවාද ඒත් නැති කියනවා ඉතින් මේ විදිහට බැලුවාම බුද්ධ ධර්මයට අනුව අසවල් භවයටයි අසවල් යෝනියටයි අසවල් ගතියටයි අසවල් විඥානන්තිතයටයි අහවල් සත්තාවාසයටයි අසවල් කුසලා කුසල කර්ම විපාකයටයි කියලා හඳුන්වන්නේ දෙයක් නිකක් මේ අන්තරා භවයටයි නෑ කියලා හඳුන්වනවා එසේ වේනම් මේ పూర్ව ශෛලියේ සම්මිතිය කියන දෙගොල්ල අතරේ කියන අන්තරා භවය බුද්ධ දේශනාට පටහැනි එකක් මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ නැවත විමසලා තියෙනවා අන්තරා භවය කියන එක කියන්නේ ඇයි කියලා එතකොට මේ පුබ්බශේලිය සම්මිතිය කියන නිකායාන්තරිකයන්ගේ පිළිතුර වන්නේ අන්තරා පරිනිබ්බාය කියලා ඉන්නව නේද අන්නේ නිසා තම අන්තරා භව කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ මුගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේම සෙනලා අන්තරා පරිනිබ්බායි කියලා අනාගාමින් වහන්සේ නමක් ඉන්නවා. එහෙමනම් උපහත්්‍ය පරිනිබ්බාය කියලා අනාගාමින් වහන්සේ නමක් ඉන්නවා. එතකොට අන්තරා පරිනිබ්බායි කියන වචනයට අනුව අන්තරා භවයක් තියෙනවා නම් උපහත්්‍ය පරිනිබ්බායි කියන නම අනුව උපහත්්‍ය භවයකුත් තියෙන්න ඕන නේද? එහෙමත් නැහැ. ඊළඟට ඒ අන්තරා පරිනිබ්බාය උපහත්්‍ය පරිනිබ්බාය දෙන්නටම කියනවා අසංකාර පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය කියලා තවත් අවස්ථා දෙකක්. එහෙමනම් අසංකාර පරිනිබ්බාය කියන දැන් වචනේ තියෙනවා නම් අසංකාර භවයක් කියලා කුත් කියනෝ නේද? සසංකාර පරිනිබ්බාය කියලා තියෙන බැවින් සසංකාර භවයකුත් තියෙන්නේ නේද? එහෙමත් නැහැ. ඉතින් මේ අනුව සලක බැලීමේදී මේ පුබ්බශේලිය සම්මිතියේ කියන නිකායාන්තරිකයන්ගේ වාදය ඒ පිටින්ම නිෂ්ඵල වූ හිස් වූ පුහු වූ මිත්‍යා වාදයක්. තවත් දුරට අපි යුක්ති වශයෙන් සලකා බැලුවොත් මේ අය කියනවා රූපයක් නැති නාමයක් අහසේ ගමන් කරන්නේ. ඒතර රූපයක් නැතිනම් දිවසට කිසිසේත් පේන්නේ නැහැ. දැන් දිවසට පේනවා කියනවා. එමනම් එතනක් වැරදි. කියන්නේ බුද්ධ දේශනාවට අයිති නෑ. අනික ගන්ධය ආග්‍රහණය කරනවා කියලා. ගන්ධය කියන්නේ රූපයක්. ආග්‍රහණය කරන්නත් රූපයක් තියෙන්න ඕනේ. එහෙමනම් රූපයක් නැති කියන කෙනෙකුට ගන්ධය ආග්‍රහණය කර හැකි යන්නේ නෑ. ඒ නිසා එතනත් බුද්ධ ධර්මයට පටහැනි. එවාගෙම සමාහා සමාන කෙනෙක් දුටු කෙනෙහි කතා කරනවා කියලා. එහෙනම් කතා කරන්න රූපයක් නැත්නම් බෑ. නිසා කතා කරන්න රූපයක් නැතිනම් ඒකත් බුදු ධර්මයට අයිති නෑ. ඊළඟට මව කුසක්. ඒ කියන්නේ මවුපියන්ගේ එකතුවෙන් සකස් වෙච්ච මව කුසක් බලාගන්න මෙයා අහසේ ඉන්නවා කියලා. ඉතින් අහසේ ඉන්නව නම් මෙර දිවසක් තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් කිසිදාක දුගී දුක්පත් තැනක උපදින්න බෑ.
ඒකම අංග විකල වෙලා අඳගොළු බිහිරි උම්මත්තක මන්ද බුද්ධි කියලා උපදින්නේ නැහැ. එවාගෙම පිටිසර පලාතුල උපදින්න. එවාගෙම මන්ද බුද්ධික වෙලා නුවණින් අඩු කෙනෙක් කියලා උපදින්නත් බෑ. හොඳට කැඹීම තියෙන, හොඳට සම්පත් තියෙන ගෙදෙනෙක් උපදින්න ඕන. එහෙනම් මේ මනුලෝමේ ඉපදලා ඉන්න ඔක්කොම අන්තරා භවයෙන් ආවනම් ඇයි මේ නානායද විනාශකම් තියෙන්නේ? ඒකට ඒ අනුසලකා බැලීමෙනුත් අන්තරා භවයක් පිළිගන්න බුද්ධ දේශනාවට අනුව පුළුවන්කමක් නැහැ. අනික් කාරණය බුදුරජාණන් වහන්සේ මේ අන්තරා භවය හෝ නව මහා භවයක් දේශනා කළ තින වෙනම මුලින් සඳහන් කළා කාම භව, රූප භව, අරූප භව භූමි වාසී සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නා සංඥා භව, සංඥා වාසී ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව එතන ස්කන්ධ වාසී මෙසේ මෙසේ භව නමයක් දේශනා කළා. ඒ නව මහා භවයේම උත්පත්ති භවයෙහි නැත්නම් උපපත්ති භවයෙහි පටිසන්ධි අවස්ථාවේදී ලැබෙන නාම රූප මෙතෙකයි, ස්කන්ධ මෙතෙකයි, ආයතන මෙතෙකයි, ධාතු මෙතෙකයි, ස්පර්ශ මෙතෙකයි, වේදනා මෙතෙකයි, සංඥා මෙතෙකයි, චේතනා මෙතෙකයි ඔක්කොම දේශනා කළා කියලා. ඒවා දේශනා කරලා තියෙන්නේ කටපාඩම් කරගෙන වාද විවාද කරන්න නෙමෙයි, විපස්සනා කරන්න. දැන් මේ ගාථාවේ සඳහන් වෙනවා භවේවාහං භයං විස්වා භවංච විබරේසින භවන්නාභිවාදීන් කිංචේ නන්දිංචන උපාදීන. මම භවය දැනගත්තා, එවාගෙම භවයෙන් භවයට යන්න ඕනට ලැබෙන භවය දැනගත්තා, නිවන දක්වාමත් උපදින භවයන් දැකගත්තා, ඒ සම්බන්ධව මම බහතුපට්ඨාන ඥානින් මැනවින් අවබෝධ කරගත්තා, කිසිම භවයක් මම තණ්හාදිත්තේ නොගෙන ඉන්නා, රාගයේම සප්පේතික තෘෂ්ණාවකින් මම නොමැදී තෘෂ්ණාව අත්හැරින්න මේ ත්‍ත්වයට පත් වුනේ විපස්සනා කිරීමෙන්. භවය විපස්සනා කරනවා. තර සම්බ භවයේ පරිඥායේ පරිනිබ්බන්ති අනාසවා කියලා තවත් දේශනාවක් කියනවා. මේවා කොම් භවයන් අවශ්‍ය වෙන්නේ විපස්සනාට ගන්න. එසේ වීනම් මේ අන්තරා භවයට අයිති නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු මේවා අපට දැනගන්නට ඕනේ. දැනගන්න සොයලා ගන්නකොට මේ කියන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව අනුව ඒ අන්තරා භවයට නාමයක් රූපයක් කියලා දෙයක් නැහැ. ස්කන්ධ නැ, ආයතන නැ, ධාතු නැ. ඉතින් අපිට විපස්සනා කරන්න අරමුණක් එකේ නැතිනම් ඒක පරමාර්ථ ධර්මයක් නොවේ. පරමාර්ථ වශයෙන් ගති යුතු බුද්ධ වචනයට අනුරූප දෙයක් නොවේ. ඒකම අපි සලකා බලන්නට ඕනේ. ඒක ඕකාර භව, පංචවෝකාර භව, චතුෝකාර භව කියන මේ භවයන් අතුරින් ඒක ඕකාර භවය අසඤ්ඤතලයේනේ. එහිතක් නැ. ඒක රූප මාත්‍රයක් පමණයි. මනුලෝව වාඩි වෙලා චුත වුණා නම් වාඩි වෙච්චි රූපස්කන්ධයක් එහි පහළ වෙනවා පිළිමයක් වාගේ බොහොම සූමැලි මහා කල්ප 500ක් ඇතුළත තියලා නිරුද්ධ වෙනවා. හිතන්නේ. ඒ අරූප ලෝකයේහි ධ්‍යාන බලෙන් ධ්‍යාන අරමුණ හිිතාගෙනයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර පවතින්නේ. ඒකට රූපේ කාශ්‍රයක් අවශ්‍ය නැහැ. ධ්‍යාන බලය. ඔය කියන භූමි පහ හැර ඉතිරි භූමි 26ක් තියෙනවා. ඒ 26ට කියනවා පංචවෝකාර භව කියලා. මේ පංචවෝකාර භවයෙහි සිත පවතින්නේ වස්තු රූපයක් උඩමයි. වස්තු රූපයෙන් තොරව කිසිසේත් ඒ කියන්නේ ධ්‍යානලාභී බ්‍රහ්මයෙකුටවත් වස්තු රූපයකින් තොරව සිත පවතින්නේ නැහැ. මනුෂ්‍ය ලෝකාදීහි වස්තු රූප 6ක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයේ තියෙන වස්තු රූප 3යි. චක්කු වස්තු, සෝත වස්තු, හදේ වස්තු. ධාන ජීවා කාය වස්තු 3 නෑ ඒ ඇත්තෙන්ද. මනුෂ්‍යයන්ට තියෙන 6ම. එයින් චක්කු, සෝත, ඝාන, ජීවා, කාය කියන වස්තු 5 ලැබෙන්නේ සිත් 2 පමණයි. අනිත් සීලූම සිත් 15න්නේ උරුද වස්තු ඇසුරු කරගෙනයි. එතකොට මේ උරුද වස්තු ඇසුරු කරගන්න තියෙන මේ පංචවෝකාර භවයෙහි චිත්ත සංතතිය වස්තු රූපයකින් තොරවක චිත්තක්ෂණයක්වත් පවතින්නේ නැහැ.
දුරසිටි අරමුණු පවා ගන්නේ වස්තු රූපී වල උපදිනින් බිඳිමින් සම්පතේ පරම්පරා වශයෙන් පිහිටාගෙනයි. එක සිතකෙම නෙමෙයි. දැන් අපි මෙතනලා රුවන්ලි සය අරමුණු කරනවා. මෙතනලා තවති සභාන අරමුණු කරනවා. මෙතනලා අකනිතා භවතල අරමුණු කරනවා. මෙතනලා එංගලන්ත අරමුණු කරනවා. ඇමරිකාව අරමුණු කරනවා. එහෙම නැත්නම් ලංකාවේ දුරස්ත තැනකට හිතින් යනවා. හිතින් යනවා නෙමෙයි. ඒ දුර පිහිටි අරමුණ හිතින් කිසිම සිතක් පවතින්නේ නැති බැවින් චුතියට අනතුරුව සුදුසු භවයක අණ්ඩජ වශයෙන් හරි සංසේදජ වශයෙන් හරි ජලාභුජ වශයෙන් හරි ඕපාතික වශයෙන් ප්‍රතිසන්දි ගැනීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ ප්‍රතිසන්දි ගැනීම අන්තරා භවය කිය යුතු නැහැ. අර නාමහා භවයට අයිති, චතු යෝනියට අයිති, පංච ගතියට අයිති, විඥානන්ති සතට අයිති, සත්තාවාස නමයට අයිති. එතකොට ඒ හැර සරුවඥන් වහන්සේ සියල්ල දන්නවා. අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති ආධ්‍යාත්මික බාහිර සීලම ධර්මතාවන් සරුවඥන් වහන්සේ ආවර්ජනා කළ පමණින් දන්නවා. සරුවඥතාඥාණයෙන් දැක ගන්නවා, දිබ්බ චක්කු ඥාණයෙන් දැක ගන්නවා. එතකොට සරුවඥන් වහන්සේ එසේ ඒ සමන්ත චක්සු කියන සරුවඥතාඥාණයෙන් සියල්ල දැනගෙන නවමහා භවයක් දේශනා කළා නම් කුබ්බශේලියේ සම්මිතිය කියන දෙපිරිසට මේ නවමහා භවයට අතිරේකව දසමහා භවයක් දැක ගන්න සිදු වුණා නම් ඒ ඇතු සරුවඥන් වහන්සේගේ සරුවඥතා ඥාණයට පහර දීමක් කළා වෙනවා. ඒකට කියන ජින චක්‍රයේ පහරන් දීති කියලා. සරුවඥ දේශනාව නැමැති මේ සරුවඥ දේශනාවට පහර දීමක් කළා වෙනවා. සරුවඥන් වහන්සේ නුපැන වූ දෙයක් පැනවීම. සරුවඥන් වහන්සේම දේශනා කළ තියෙන අප්පඤ්ඤත්තන්න පඤ්ඤාපේ සම්බං. පඤ්ඤත්තන්න සමුච්චින්දි සම්බං. යතා පඤ්ඤත්තේසු සික්ඛාපදේසු සමාදා සික්ඛිතබ්බං කියලා. නුපැන වූ දෙයක් පනවන්න එපා. පැන වූ දෙයක් උල්ලංඝනය කරන්න එපා. පැන වූ පරිද්දෙන් පවතින්න කියලා උපදෙස් දීලා තියෙනවා. එනිසා මේ පුබ්බශේලියේ සම්මිතියේ දෙපිරිස විසින් කරලා තියෙන්නේ බුද්ධ ශාසනයේ සරුවඥන් වහන්සේට පහර දීමක්. බුද්ධ ධර්මයට පහර දීමක්. නික්ලේශේ රහතන් වහන්සේලාට පහර දීමක්. ත්‍රිපිටක ධර්මයට පහර දීමක්. ඒ වගේම තමන්ද තමන් පහර ගසා ගැනීමක්. නොලැබූ ධ්‍යාන ලැබී යන්නේ නැහැ. නොලැබූ විපස්සනා ලැබෙන්නේ නැහැ. නොලැබූ මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මේ බුදු ශාසනයේදී පිහිටක් නැහැ. මතු සසරදී බුදුවරු දහසක් පහළ වුණත් එය ඇත්තෙන්ද පිහිටක් නැහැ. මේ මිත්‍යා ධර්මයක් එලිපීම නිසා, මිත්‍යා ධර්මයක් ලෝට බෙදා දීම නිසා. ඒ කාලයේ පැවති ඒ අන්තරාභවවාදය දැනට අවුරුදු 21ක සිට නැත්නම් අවුරුදු 40ක පමණ සිට නැවතත් ශ්‍රී ලංකාවේ පටන් මේ ප්‍රදේශවල බෞද්ධයන් අබෞද්ධයන් අතර පැතිරී ගිහින් තියෙනවා, සාකච්ඡාවට භාජන වී තියෙනවා. නිසා මිනිසයන් අතර මේ කොටස් දෙකකට බෙදී තියෙනවා. අර මංගල ප්‍රශ්නේ වාගේ. ඇතැම් කෙනෙක් කියනවා අන්තරා භාවයක් ඇත කියලා, ඇතැම් කෙනෙක් කියනවා අන්තරා භාවයක් නැත කියලා. අන්තරා භාවයක් නැත කියන අය මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේගේ පිළිතුරු දේශනාව අනුව නිවැරදි. අන්තරා භාවයක් ඇත කියන අය අද පුබ්බශේලිය සම්මිතිය කියන අයගේ දෘෂ්ටියට අනුව පැවතෙන බැවින් ඇත්තන්ගේ පැවැත්ම ඇත්තන්ගේ පිළිගැනීම සාවද්‍යයි. ඉතින් අපි ගැන අනුකම්පා කරන්න ඕනේ. අපි මේ හැම තැනකදීම පරමාර්ථ ධර්මයට බැසගෙන සරුවඥන් වහන්සේ දෙසූ දේශනාවට අනුවම පවතින්නට ඕනේ. මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා මහා ප්‍රදේශ හතරක්. ඒ කියන්නේ එක්තරා තැනක සාකච්ඡාවක් ඇති වෙනවා. අසවල් තැන ධර්මධර, විනයධර, මාතිකාධර, බහුශ්‍රුත, මේ ආගම ආගතාගම ආගත ධර්ම ඇති බහුශ්‍රුත වූ භික්ෂු සංඝයා වහන්සේ මෙහෙම කියලා. එතකොට ඒක ඇසූ පමණින් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ත්‍රිපිටක ධර්මයේට ඒක යොදන බලන්න. ඒක බුද්ධ දේශනාවේ සංසන්දනය වෙනවද? බුද්ධ දේශනාවට ගැළපෙනවද කියලා බලන්න. බුද්ධ දේශනාවේ සංසන්දනය වෙනවා නම් ඒක පිළිගන්න. බුද්ධ දේශනාවේ සංසන්දනය වන්නේ නැත්නම් අත්හරින්න. තවත් කෙනෙක්
තියෙනවා අහවල් යන බොහෝ භික්ෂු පිරිසක් ඉන්නවා. උන්වහන්සේලා බොහෝම බහුශ්‍රුතයි ආගතාගම ධර්මදර විනයදර බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා. ඒකත් එකපාරට පිළිගැනීමෙන් තොරව ප්‍රතික්ෂේපයෙන් තොරව සූත්‍රේත විනයේත බහලා සංසන්දනය කරන්න බලන්න. බැලුවාම ඒක ගැළපෙනවා නම් බුදු දේශනාව බා පිළිගන්න. ගැළපෙන්නේ නැත්නම් ඒක බුදු දේශනේට අයිති නැහැ කියලා අත්හරින්න. තවත් තැනක භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්න බොහෝම උගත් බහුශ්‍රුත ධර්ම විනය ධර. උන්වහන්සේලා මෙන්න මෙහෙම කතාවක් කියනවා කියලා සාකච්ඡාවකට ඉදිරිපත් වෙනවා. ඒ කතාවත් අර වගේම ප්‍රතික්ෂේපත් නොකොට පිළිගැනීමත් නොකොට එය බුද්ධ ධර්මයට බහලා සංසන්දනය කරන බලන්න. දැලුවාම බුද්ධ ධර්මයට හරියටම සංසන්දනය වෙන නම් පිළිගන්න. එසේ නැත්නම් අත්හරින්න. තවත් කෙනෙක් කියන අහවල් යන බොහෝ මුගක් බහුශ්‍රත චිර රාත්‍රාඥ ධර්ම විනය දර ස්වාමීන් වහන්සේ නමක් මෙන්න මෙහෙම කියනවා. ඉතින් ඒකත් එකපාරට පිළි නොගෙන ප්‍රතික්ෂේප නොකොට ඒ කියන කතා බුද්ධ ධර්මයට අනුව සංසන්දනය කරන බලන්න. බැලුවාම ගැළපෙනවා නම් බාර ගන්න. ගැළපෙන්නේ නැත්නම් අත්හරින්න. වාද විවාද වලට යන්න එපා. මෙන්න සතර මහා ආපදේශයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි සලකා බලමු මේ අන්තරා භවය කියන එක මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ තිවරණය කළා තියෙනවා. තව සූත්‍ර විනය අභිධර්ම දේශනාවන්ට අනුරූපවත් අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් සංසන්දනය කළ බැලුහා මන්තරා භවය ඒ කියන්නේ භවය කුම්පිතකේ වචනින්වත් නැහැ. ගත හැකි ක්‍රමයකුත් නැහැ. දැන් මේ ගත හැකි ක්‍රමයක් ඇද්ද බලන්නයි මුගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ප්‍රශ්නෝත්තර විලාසයෙන් මේක විසඳලා තියෙන්නේ. ඒ අනුව සලක බැලුවා මේ ගන්න තැනක් නැහැ. ඉනිසා අන්තරා භවයක් නැති බව අවධාරණයෙන්ම ඒකාන්තයෙන්ම පිළිගැනීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපි මෛත්‍රී කරමු. ඒ පුබ්බසේලිය සම්මිතයේ කියන නිකාය දෙකට අයිති වූද ඒ අත්තන්ගේ ප්‍රකාශනය පිළිගත්තා වූද සීලම දෙනා සසරදීවත් සැබෑ කල්යාණ මිත්‍රයන් ලබත්වා සම්මාදිට්ඨිය ලබත්වා සුපරිසුද්ධ වූ බුද්ධ ධර්මයේ තේරුම් ගැනීමේ නුවණ ලබත්වා ඒ ඇත්තව සසර දුකින් අතමිදී ලබන සාන්ත නිවන් සුව ලබන්නට වාසනාවන්ත වෙත්වා කියලා අපි මෛත්‍රී කරමු. මෑත භාගයේදීත් මේ දේශනය නැත්තම් අන්තරා භවය ඇතයි කියලා විස්තර කරන ඒ හා සම්බන්ධ වාද විවාද වලට පැටලී සිටින සෑම දෙනාටද අපි මෛත්‍රී කරමු. ඒ සෑම දෙනාටම සැබෑ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. ඒ වගේම සුපරිසුද්ධ වූ සද්ධර්ම අනුශාසනා ලැබේවා. වැරද්ද වැරද්ද ලෙස ආબોධ වේවා. ඒ වගේම ධර්ම විනය පිළිබඳ ගරුත්වය ඇති වේවා. සරුවඥන් වහන්සේට අපහාස වෙන විදිහේ මේ විදිහේ මතිමතාන්තර ඉදිරිපත් නොකරත්වා. ඒ හැම දෙනාට මරණින් මත්තේ සුගතියක් වේවා. උපනුකන්තන සැබෑ කල්යාණ මිත්‍රයන් ලැබමින් ප්‍රඥාව ඇතුව සම්මාදිට්ඨිය ඇතුව පාරමී පුරා තම තමා පැතු බෝධියකින් නිවන් සුව ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අපි මේ ඊටාම කෙටි දේශනාවක් ඉදිරිපත් කළේ පූජ්‍ය කන්දේගොඩ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනාවෙන්. ඒ ස්වාමින් වහන්සේ මේ සම්බන්ධ කරුණු විමසූ බැවින් මෙය කෙටියෙන් අපි දේශනා කරන්නත් අවස්ථාව සැලසගත්තා. ඉතින් මේ කුසල සම්භාරය අපට නිවන් දකිනතුරු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක ගන්න ලැබේවා. උපනුපම්භවයක් පාසා ත්‍රිහේතුක ප්‍රතිසන්දියේ ජාති ස්මරණ ඥානේ සම්මාදිට්ඨිය අපට ලැබේවා. භවයක් පාසා සත්පුරුෂ සංසේවන සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධර්මාධර්ම ප්‍රතිපදා වැතු නිවන් මඟියන්ට ලැබේවා. භවයක් පාසම් අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛපලා සිස්සා මච්චරිය මායා සාතිය තම්බසාරම්භම නාතිමාන මද ප්‍රමාදාදී වූද උපක්ලේශයන්ට යටපත් නොවේ නිර්මල වූ සම්යදෘෂ්ටිය යුතුව පාරමී පුරා ගන්න ජාති ජාතිත් වාසනාව වේවා. සසර වසනාතුරු මිත්‍යා ලබ්ධ ඇති මිත්‍යා දෘෂ්ටි ඇත්තන්ගේ ආශ්‍රයයක් භජනයක් පෛරුපාසනයක් නොමවේවා. සම්‍යක් දෘෂ්ටි ඇති කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ මාසයෙන් යුතුව සම්‍යක් ප්‍රතිපදාව අනුගමනය කරමින් පාරමී පුරා ගන්නට වාසනාව වේවා.
සතුතු බෝධියකින් ලෝකෝත්තර නිර්වාණ ධාතුවම සුවසේ සාක්ෂාත් වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු.